بسم الله الرحمن الرحيم. එවගේම තවත් ප්‍රශ්නයක් තිබෙනවා මගේ ගමනෙහි ඉටු කරන සවාතය පිළිබඳව. අතවශයෙන්ම ඒකේ තියෙන නීතියක් තමයි ජම්මු එවගේම අල්පසර්. අල්පසර් කියන්නේ අපි ඒ රකාත් සංඛ්‍යාව අඩු කරලා ඉටු කිරීම. රකාත් හතරක් රකාත් දෙකක් බවට ඉටු කිරීම. ඒ වගේම ජම්මු කියන්නේ ඒ සලාතය අපි එකතු කරලා ඉටු කිරීම. දැන් ලොහර සලාතය අසර වෙලාවත් සමග නැත්නම් අසර සලාතය ලොහර වෙලාව සමග අපි ඒක කර ඉටු කිරීම. දැන් මෙතනදී අතවශයෙන්ම අපි ගමනෙහි සිටින විට අපි ගමනෙහි සිටින විට අපිට එක් කරලා ඒ වගේම කෙටි කරලා කරන්න පුළුවන්. ඒ අවශ්‍යද සම්පූර්ණ තිබෙනවා. ගමනෙහි සිටින විට. හරිද? නමුත් අපි යම් ගමකට අපි යන්න ඕන. ඒ ගමට අපි ගිහිල්ලා සෙන්දුනා, එකතු වුණා. ඒ ගියාට පස්සේ අපිට මේ සලාතේ පිළිබඳ නීතිය මොකද්ද? මෙතනදී වැදගත් දෙයක් තිබෙනවා. අපි ජමාත් සලාතේට මුල් තැන දෙන්න ඕන. ජමාත් සලාතේ කියලා අනිවාර්ය මේ ජමාත් සලාතේ අපි ඒකට මුල් තැන දෙනවා. ජමාත් සලාතේට අපි මුල් තැන දෙන විට අපට කසර් කරන්න බොහෝ වෙලාවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හේතුව අපි එහි ඉන්න ඉමාම් එයා රකාත් හතරක් තමයි කරන්නේ. නේ? ඒ ගමේ ඉමාම්නේ. දැන් ඒ අවස්ථාවේදී අපි රකාත් හතරක් තමයි කරන්න ඕන. අපිට දෙකක් කරන්න බෑ. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි යම් කිසි රාජකාරියත් සමග අපිට කාර්ය බහුල නම් අපිට ඒක එකතු කරලා දැන් ගන්න ලොහර සලාතේ ගාන පස්සේ අසර රකාත් දෙකක් වශයෙන් කරන්න පුළුවන්. නමුත් අපිට ජමාතේට එන්නට පුළුවන් නම් අපි අසර ජමාතේට තමයි මුල් තැන දෙන්න ඕනේ. අසර ජමාතේට එන්න තමයි අපි මුල් තැන දෙන්න ඕනේ. ඒක ජමාත් කියන එක ඉතාල වැදගත්. තේරුණාද? මේකත් මෙතනදී වැදගත් වෙනවා. ඒ වගේම තමයි දැන් උදාහරණයක් වශයෙන් දැන් අපිට අපි යන ගමනේදී අපි ඒ දවස් සංඛ්‍යාව, ඒ දවස් සීමාව පිළිබඳව. දැන් මෙතනදී උදාහරණයක් වශයෙන් අපි කලින්ම ප්ලෑන් කරලා යනවා නම් ගමනක් අපගේ රාජකාරි මෙච්චර දවස් නම් ඔහු දවස් 3ක් මේ නීති රීතියෙන් ඔහුට අනුගමනය කරන්න පුළුවන් දවස් 3ක්. දැන් සමහර විට එහෙම කලින් ප්ලෑන් කරේ නැත්නම් ඒ වැඩ කටයුතු ඉවර වෙනකම් මම එහෙ ඉන්නවා කියන ඒ තත්වයක් තිබෙනවා නම් ඔහුට ඒ ඉන්න දවස් ටිකේම ඔහුට මොකද්ද ඒක ජම්මු කසර් කිරීමට අවසර තිබෙනවා කියන එක මේ අවස්ථාවේදී අපි වටහා ගත යුතු නීතියක්. අල්ලාහ් වහන්සේ. දැන් මේකෙම දැන් අපි කියන්නේ රියාද් ඉඳලා එනවා කියලා මග්‍රිබ් එක කොහොමත් පාරේ තමයි යන්නේ. ඊට පස්සේ ඉෂා වෙද්දි කොහොමත් අපේ ගේ අපි සාමාන්‍ය ජීවත් වෙන ගෙදරට එනවා නම් අපිට එන පාරේ මග්‍රිබ්යි ඉෂායි ඉවර කරලා එන්න පුළුවන්. ඔව්. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තිබෙනවා. දැන් මගියෙකු මග්‍රිබ් සලාතය අතර මගදී ඔය ඉටු කරලා ඉෂා සලාතයට ඔහු තමන්ගේ ගමට එනවා නම් මෙවැනි පසුබිමකදී ඔහුට ඒ ගමන අතරවාරයේම ඉෂා සලාතය කළ හැකිද කියන මේ ප්‍රශ්නයේදී ඔහුට සම්පූර්ණ අවසර තිබෙනවා ඉෂා සලාතය කිරීමට. තේරුණාද? කියන්නේ මග්‍රිබ් සලාතය කියන්නේ ඉෂා සලාතය එකතු කිරීමට අවසර තිබෙන සලාතය. මගියෙකුට. ඉතින් ඒ අවසරය මත මග්‍රිබ් සලාතය ඉටු කරලා ඔහුට ඉෂා සලාතය රකාත් දෙකක් වශයෙන් ඔහුට ඉටු කිරීමට සම්පූර්ණ අවසරය තිබෙනවා. ඒකම කියලා කරන්න පුළුවන්. ඔහු තමන්ගේ සිය ගමට ආවට පස්සේ ඔහුට ජමාතේට යන්න පුළුවන් නම් ඔහුට ජමාතේට යන්න හැකියි. ඇයි වරක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සලාතේ ඉටු කරන විට එක්කෙනෙකු සලාතේ නොකර සිටිනවා. සලාතේ නොකර සිටියා. සලාතේ අවසන් කරලා නබිතුමාණන් යාගෙන ඇහුවා ඇයි ඔබ අපස් සමග සලාතේ නොකළේ කියලා. ඒ විට ඔහු කිව්වා මම සලාතේ ගමනේදී ඉටු කළා කියලා. ඒ විට නබිතුමාණන් මොකද කිව්වේ? ඔබ යලි වරක් සලාතේ ඉටු කරන්න. යලි වරක් සලාතේ ඉටු කරන්න. ඒට ඔබට නෆිල් කියන එහෙම පින් පාඩ ලැබෙනවා. ඉතින් අනේ නිසා අපි එහෙම ඉටු කරලා අපි ගමට ආවත් අපි එහෙම අපි ඒ සමූහ සලාතයට සහභාගී වෙමු කියන එක අපිට නෆිල් කියන ඒ පින් යහපත අපට ඒ තුලින් ලැබෙනවා. තේරුණාද? ඒ නීති අපි මේ අවස්ථාවේදී අපි වටහා ගත යුතුයි. මග්‍රිබ් එක ඒකෙම මග්‍රිබ් එක ඉටු කරන්නේ නැතුව ගමට ඇවිල්ලා තිබ්බනම් ඊට පස්සේ කොහොමද කරන්නේ? ඔව්. ඔය ගමට ඇවිල්ලා ඉටු මග්‍රිබ් එක මැද ඉටු කරේ නැහැ. ලැබුණා. දැන් ගමට ඇවිල්ලා ඉවරයි මග්‍රිබ් වෙලාවත් ඉවරයි. එතකොට ඔව් දැන් මෙතනදී දැන් කෙනෙකුට ඇවිල් මගියෙකු වශයෙන් පැමිණෙන කෙනෙකුට මග්‍රිබ් සලාතය ඔහු ගමන අතරවාරේ ඉටු කළේ නැහැ. තමන්ගේ සිය ගමට ඇවිල්ලා ඔහු ඉටු කරනවා. ඔහු තමන්ගේ සිය ගමට එන විට ඉෂා සලාතේ වෙලාව පටන් ගත්තා. ඉෂා සලාතේ ඇතුළු වුණා. දැන් මේ අවස්ථාවේදී මුලින්ම ඔහු මග්‍රිබ් සලාතේ ඉටු කරලා ඊන්පස්සේ ඉෂා ඉටු කරනවා. දැන් මෙතනදී තවත් නීතියක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ දේ දැන් මෙහෙම අසල් සලාතේ වෙනවා කියමුකෝ. දැන් කෙනෙකුට දැන් තමන්ගේ ගමට ලොහර සලාතය
ගමන ඉටු නොකර තමන්ගේ සිය ගමට ඇවිල්ලා ඉටු කරනවා කියලා අදිෂ්ඨානෙන් ඇවිල්ලා ආවට පස්සේ අසරසරාතේ වෙලාව ඇතුළුනා නම් ඒ අවස්ථාවේදී ඔහුට ලොහරණ එක රකාත් දෙකක් වශයෙන් කරන්න බෑ රකාත් හතරක් කරන්න ඒ කියන්නේ කසර් කියන අවස්ථාවේ තියෙන්නේ තමන්ගේ ඒ ගමෙහි සීමාවෙන් ඔබ එළියට යනවා ඒ ගමේ සීමාවෙන් එළියට ගියා අනස් රදියල්ලාහු අන්හු තුමාණන් කියනවා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මදීනාවේ ලොහර සලාතේ රකාත් හතරක් වශයෙන් ඉටු කළා දුල්හුලයිබාවට පැමිණ අසර සලාතේ රකාත් දෙකක් වශයෙන් ඉටු කළා කියලා කියන්නේ ගම ඒ ගමෙහි සීමාවෙන් එළියට ගියා නම් කසර් කිරීමට අවසර තිබෙනවා ගමට ඇතුළු වුණා නම් කසර් කරන්න බෑ තේරුණාද ඒ මේ නිදල් අපි වඩහා ගත යුතුයි මේක ලොහර කලාවක් කලහ කරන්න ඕනද නැත්නම් නෑ කලහනේ මේක මගියේ කොට තියෙන නීතිය මගියේ කොට ඒ සලාමේෂන් රීච් කරලා ඉපස්සේ නේ ඔව් මගිය අන්දවේ එයාට බැරිුණා ආවට පස්සේ නම් එයා දැන් එයාට කරලා ඊට පස්සේ අසුකර ඔව් දැන් ගම එයාට ගමනේහි ගමන අතර වාරේ ඔහුට ලොහර කරන්න කොල් ලොහර කරේ නැහැ ලොහර කරන්න බැරි වුණා හරිද ඔහු තමන්ගේ ගමට ඇවිල්ලා මුලින්ම ලොහර සලාතේ ඉටු කරලා තමයි අසර සලාතේ ඉටු කරන්න මේ සලාතේන ඔක්කොම රකාත් හතරක් වශයෙන් තමයි කරන්න ඔව් ගමන අතර වාරේ කරන රකාත් දෙකක් වශයෙන් කරන්න පුළුවන් තේරුණාද ගමට ආව නම් දෙකක් වශයෙන් කරන්න බෑ මේ මම ඉස්සර මේක ගන්නකොට දවස් ඒකෙදි දැන් ඔයතු දවස් 3කටද කසර ජම් පුළුවන් ඔව් මෙතන කසර ජම් කියන නීතියේදී දවස් කාල සීමාව ගත්තා නම් ආගමික විද්වතුන් දකින්න දෙයක් තමයි ඔහුගේ ගමන ඒ ගමන ඒ ගමනේ රාජකාරිය ඔහු මුලින්ම ඒක ප්ලෑන් කරා නම් කල් ඇතුවම ප්ලෑන් කරලා මම මෙච්චර දවස් තමයි මේ ගිහිල්ලා මේ වැඩ රාජකාරිය වෙන නතර වෙන්නේ කියලා ඔහු ප්ලෑන් කරලා යනවා නම් එවැනි ගමනක් නම් ඔහු දවස් 3ක් තමයි අවසර තිබෙන්නේ එහෙම නැහැ ගමන්ගේ ඒ වැඩ රාජකාරිය ඉවර වෙනකන් එහෙ ඉන්නවා හරිද ඒකේ ඔහු දවස් සීමාවක් එහෙම නැහැ එහෙමනම් ඔහුට ඉන්න කාලය තෙක් මොකද්ද ඔහුට කසර් කරන්න පුළුවන් අවසර තිබෙනවා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ෆතහ මක්කා කියන්නේ මක්කාව ජයගත් ඒ වසරේදී මක්කාවේ දවස් 17ක් නැත්නම් 19ක් නබිතුමාණන් රැඳී සිටියා ඒ දවස්වල නබිතුමාණන් සලාතේ කසර් කළා කසර් තමයි නබිතුමාණන් කරේ ඉතින් අනේ නිසා කසර් කිරීමේ අවස්ථාව අවසරය තිබෙනවා අපි මුලින්ම ප්ලෑන් කරලා ගියේ නැත්නම් ඒ වැඩ ටික ඉවර වෙනකන් එහෙ ඉන්නවා අපි මුලින්ම ප්ලෑන් කරා මෙච්චර දවස් තමයි ඉන්නේ දැන් අපි උම්රායකට යනවා අපි හිතන්න මම දවස් 5ක් එහෙ ඉන්නවා කියනවා අපිට ඒක දවස් 3ක් අපට අවසර තිබෙනවා හරිද එහෙම නැත්නම් අපි වැඩකට යනවා කොච්චර දවස් දන්න ඉවර කවද ඉවර වෙයිද දන්නේ ඒ නම් ඉන්න දවස් ටිකේ මේක කිරීමට අවසර තිබෙනවා කියන එක කියලා ආගමික විද්වතුන් මේ හදිස් සසඳලා ආගමික තීරණයක් ලබා දෙනවා අපි දැන් ඩෙස්ටිනේෂන් එක ගියානම් අපි වැඩි අර ජමාත්න් ජමාත් එකට ඔව් ජමාතේට අපි ජමාතේට මුල් තැන දෙන්න නැත්නම් කසර් විතරක් කරනවා ෂොක් එකතු කරන්නේ දෙකක් විතරක් ප්‍රේ කරනවා එහෙම ඔව් ඔය තනියම ඉටු කරනවා නම් මගේ ක්වෙස්චන් ඔබ කසර් තමයි කරන්නේ ආ දෙකයි ප්‍රේ කරනවා ඔව් කසර් තමයි කරන්නේ හැබැයි එකතු කරන්නේ දැන් ලොහරන් ලොහරන් අසර් එකතු කරන්නේ නැතුව හැබැයි ලොහර වෙලාවේ ලොහර විතරක් දෙකක් ප්‍රේ කරනවා ඔව් දැන් උදාහරණයක් ලෙස ඔයාලා ජමාතේකට එන්න අවස්ථාවක් තිබුණා නම් එහෙම තමයි ඔය කරන්නේ ඕකේ ජමාතේකට එන්න බැන්නා නෑ ජමාතේ නෑ කියාවක් තියෙනවා නම් ඔයා ජමාතේට මුල් තැන දෙන්න ඕන හරිද ජමාතේට එන්න අවසර ඔයාලා අවස්ථාවක් නැත්නම් ඔයාලා ජම්මු කරන්නත් අවසර තිබෙනවා දවස් 3ක් ඇතුළත පුළුවන් දවස් 3ක් ඇතුළත තේරුණා ජමාතේට එන්න ඔයා දුර ඈතක ඉන්නේ දැන් ඔයා විතරයි සලාතේ කරන්න ඕන වෙන කවුරුත් නෑ එහෙනම් ඔයාලා ජම්මු කරන්න පුළුවන් කසර ඔයාලා ජමාතයක් නෑනේ ඕකේ ජමාතයක් ජමාතේට එන්න ඔයාලා හැකියනම් එතනදී වමනාද කරන්න ඕන ජමාතේට මුල් තැන දෙන්න